ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත එන්නත අරගෙන පැත්තකට වෙන්නේ රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලකයන්ගෙන් ඉල්ලයි ඉන්දියානු බුහුතැටියේ ශ්‍රී ලංකාවට දකුණින් නැති පැල්ම කම්පනවලට හේතුවද कहा हिंग रटे कोलंबट कहा पाट वैसा සෞඛ්‍ය සේවකයන් සඳහා වහාම කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දෙන ලෙස රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එන්නත අරගෙන දේශපාලඥයින්ට පැත්තකට වී සිටින ලෙසද රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මතක් කළා. එසේම කොවිඩ් දත්ත සැඟවීම වහා නතර කළ යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. අපි අවදානන අවදී හතරවෙනි මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක කවුරු නැහැ කිව්වත් තියෙන ප්‍රතිඵල අනුව ඒක කරලා තියෙන වර්ගීකරණයට අයිති වෙන නිර්ණායක අනුව අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිවැරදි දත්ත ටික එළියට දෙනවා නම් නිවැරදි දත්ත ප්‍රකාශ කරන එක සම්පූර්ණ වගකීම වසංගත රෝගාංශයේ. ඒවෙන් රට දැනුවත් කරලා හරි අවදාන රටට කියලා මෙන්න මේ ටික අපි මේ වෙලාවේ කළ යුතුයි කියන එක තදින් ක්‍රියාත්මක කරන තත්වයක් ඇති කළ යුතුමයි. මේ වෙන විට අපිට පේන කතාව තමයි වෛද්‍යවරුන්ට වඩා හොඳට තේරෙනවා කොවිඩ් පාලනය කරන්න දේශපාලඥයන්ට. කොවිඩ් ලෙඩ් උන්ට දෙන්න ඕනි ප්‍රතිකාර ක්‍රමයේ සිට මේක පාලනය කරන්න ඕනි වැඩ ටික මොනවද කියන එකත් දේශපාලඥයන්ට තේරෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කාරණාවක්. මොකද දේශපාලඥයෝ කොවිඩ් මර්ධනය කරන්න පටන් ගත්තොත් කොවිඩ් වලට කරින් මිනිස්සු ටික ඉවර වෙන්න ඉඩ තියෙනවා. දේශපාලඥයෝ එන්නත ගහගෙන අපි කියන දේ අහලා පැත්තකටලා ඉන්නවා නම් අපිට ඒක ලොකු දෙයක්. ඊටු ටික අපි බලා ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි මේ සෞඛ්‍ය සේවකයන්ට මේ රෝගයේ වැළඳීම වැඩි වීමේ ප්‍රවණතාවය මත දැනට මාස 5කට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා දෙවැනි මාත්‍රාවෙන් පස්සේ. මතයක් තියෙනවා මාස 5කට පස්සේ සමහර රටවල් මේ වෙනුවට තෙවෙනි මාත්‍රාවක් ලබා දෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි සංගමයක් විදිහට කිව්වේ තාක්ෂණික කමිටුවක් දාලා ලෝකයේ තත්ත්වයක් තාක්ෂණික පැත්තක් කියන දෙකම අධ්‍යයනය කරලා සෞඛ්‍ය සේවකයන්ට දීමට සුදුසු නම් ඒක ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලුවේ. ඇයි එහෙනම් PCR පරීක්ෂණ වැඩි කළා මේ සංඛ්‍යාලයකින් අඩු කළා ලෝකෙට කියන්නේ නැත්තේ? ඒක කියන්න පුළුවන්. PCR පරීක්ෂණ වැඩිපුර කරලා ලෝකෙට කියන්න පුළුවන් අපේ රටේ මරණ අනුපාතය අඩුයි කියලා කියන්න පුළුවන්. දැන් ලෝකෙ ඉස්සර අපි ලැජ්ජාවට පත් වෙලා මරණ අනුපාතය වැඩි රටක් බවට පත් වෙලා තියෙනවා. ඒතරොත් උතර තියෙන කුමන්ත්‍රණයක් නේනා. PCR අඩුවෙන් කිරීමේ කුමන්ත්‍රණය කරන්නේ තමුන්නාසද කියලා පියතුමගෙන් අහනවා. PCR වැඩිපුර කළා එහෙනම් ලංකාවේ තියෙන ගෞරවයත් අඩු කර රකින්න. මෙච්චර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය මෙච්චර අඩුයි කියලා කියන්නේ ඇයි ඔකටයුතු කරන්නේ නැත්තේ? ඇත්ත දේ මේකයි. හොයලා බැලුවනම් උතන සංඛ්‍යාලයක සංගවීමක් කරනවා. මරණ වලින් කොරෝනා රෝගීන් වශයෙන් වාර්තා වෙන මරණත් සංගවීමක් තියෙනවා. වත්මන් රජයට කොරෝනා හතරවන රැල්ල පාලනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. එන්නත් මාත්‍රා දෙකම ගත් අයට කොරෝනා යලි හැදුනත් ජීවිත අනතුරක් නැති බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ අතර ප්‍රකාශ කරනවා. කොවිඩ් පිළිබඳව දේශපාලනයෙන් ඇසුණු කතා. උද්දච්ච බස් දෙදුවට අපි තමයි හොඳටම කළේ කියලා අපි තමයි නරකටම කරලා තියෙන්නේ කියන එක ගැන දැන් කිසිම සැකයක් නැහැ. රටම අපායක්, රටම එක මලගය. අපි ඉන්නකම් එක රෝගියෙකුටවත් පාරේ මැරෙන්න දෙන්නේ නැහැ වගේ පූචානම් කතා අපි අහුවා. නමුත් අද ජනතාව පාරේ මිය යනවා, නිවසේ මිය යනවා, බොහොම බැගෑපත්ව ආයාචනය කරනවා. වෛද්‍ය විශේෂඥයන් ඇතුළු ආණ්ඩුවට හතරවෙනි රැල්ල නම් නවත්තන්න බෑ. අනේ පස්වෙනි රැල්ලකට නම් අපේ රටට මුහුණ දෙන්න බෑ. ඒකවත් වළක්වන්න මේ විශේෂඥයින්ට මේ අවස්ථාව ලබා දීලා පැත්තකට වෙන්න කියන එක තමයි අපිට කාරුණිකව ආයාචනාත්මකව වැඳලා ඉල්ලන්න තියෙන්නේ. පුළුවන් තරම් තමන් පරිස්සම් වෙන්න ඕනේ. රට වැහුවත් නැසත් පරිස්සම් වෙන්න ඕනේ. ඒකෝ ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම ඉල්ලා සිටින්නේ මේ වැක්සීන් එක පාවිච්චි කරන්න කියලා. දෙකම ගහපු අයට කොරෝනා මේ රෝගිය වැළඳුණා. නමුත් ඒගොල්ලෝගේ ජීවිත අනතුරකට පත් වුණේ නැහැ. එකම එන්න තක්කවත් පාවිච්චි නොකරපු අය විශාල පිරිසක් මේකට ගොදුරෙලා මිය ගිහිල්ලා තියෙනවා. ජනතාවගේ ජීවත් වීම, ඒ වගේම සෞඛ්‍ය තත්ත්වේ, කොරෝනා වසංගතයේ වැඩපවත්වීම පිළිබඳව අපි නිසි ආකාරයට රජයේ හැටියට කටයුතු කරනවා. ඔය විපක්ෂයේ කියන හැටියට අපි වැඩ කරන්න ලෑස්ති නැහැ. දෙවියන්ට රට බාර දෙමු කියපු අමාත්‍යවරයාට මෙන්න දෙවියනේ ඇමති සෞඛ්‍ය ඇමති ධූරය දෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා රටේ සමස්ත ජනතාවටත් කොවිඩ් වසංගතයට මුහුණ පාලා තියෙන අපේ සහෝදර සහෝදරියන්ටත් සෞඛ්‍ය අමාත්‍යංශයටත් දෙවියන්ගේම පිහිට ලැබේවා කියලා. මේ රට දෙවියන්නම් කරන්නේ දෙවියන්ට බාර දීලා මේ ඇමතිවරු ටික නායකයෝ සියල්ලම මේ ආණ්ඩුවෙන් අයින් වෙන්න.
රජයකට පමණක් මේ කාර්යභාරය තනියෙන් කරන්න පුළුවන්කමක් නැහැ රජයේ විදිහට වගකීම උපරිම ආකාරයෙන් ඉටු කරනවා සෑම පුරවැසියෙක් සෑම ජන කණ්ඩායමක් සෑම වෙළඳ සංගමයක්ම ස්වයංව මේ ආකාරයෙන් කටයුතු කිරීම තමයි ඉතාමත් හොඳ එහෙම ස්වයංව එවැනි පාලනයක් ඇති වෙනවා නම් මම හිතන්නේ ඒක තමයි රටක් විදිහට අවශ්‍යතාවයක් තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්ුණා. එහිදී පවතින වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී වසංගතයේ පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් කළ යෝජනා මාලාව සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පවසා ඇති බවයි වාර්තා වන්නේ. එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රධාන තීන්දුව තීරණ ගැනීමේදී පක්ෂ නායකින් දැනුවත් කරන ලෙසයි. පාර්ලිමේන්තුව ඊයේ රැස් වුණා. කොවිඩ් තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයයි එහිදී පැවැත්ුණේ. මුදල් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කර සරල බහුතරයකින් සම්මත කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර ලබා දී ඇති බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද මුදල් නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වගන්ති වලට යෝජනා කරන ලද සංශෝධනද 17 වෙනි වගන්තිය මුළුමනින්ම ඉවත් කිරීමද මත ක්‍රියාත්මක වේ නම් පනත් කෙටුම්පත හෝ ඒ වගන්ති කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරණ බහුතරයෙන් පනත් කෙටුම්පත සම්මත කළ හැකි. සිංහලෙන් ප්‍රකාශයට පත් කරපු ඒ අධිකරණ තීන්දුව අපිට ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. ඒක අධික නැමැතුමා ඉෂ්ට කරන්නේ නැත්නම් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ පාර්ලිමේන්තුවට අදාළ වගකිව හැකි පාසු කොමිෂන් සභාව වගේ සිංහල පරිවර්තනය ගැන අප වග කියන්නේ නැත කියන පරිවර්තන නැතුව වගකීමක් ඇති පරිවර්තනයක් කරුණාකරලා අපිට ලබා දීමට. කොරෝනා වෛරස් රෝගයේ පිළිබඳව තාවකාලික විද්‍යදාන පනත 7 වෙනි මාසේ 6 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ටේබල් කරා. මේක ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මේක හොරපාරේම අධිකරණයට ගිහිල්ලා එනකන් අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් තමයි Tamanට කැමති භාෂාවක ඉල්ලන්න පුළුවන් කියලා. යම් කිසි කාලයක් තුල යම් කිසි දෙයක් නීත්‍යානුකූලව කළ යුත්තේ නම් ඒ කාලය දීර්ඝ කරන්නේ කොහොමද? කොවිඩ් හේතු කොටගෙන අධිකරණ කටයුත්තක් බාධා වෙලා තියෙනවා නම් විකල්ප අධිකරණයක් කොහොමද ලබා දෙන්නේ? කොවිඩ් කාලය තුලත් නීතියේ පාලනයත් නීතියේ ආධිපත්‍යයත් පවත්වාගෙන යාම සඳහා අන්තර්ජාලය හරහා කොහොමද අධිකරණ කටයුතු පවත්වාගෙන යන්නේ? යම් යම් ගිවිසුම් නීත්‍යානුකූලව කරගන්නට බැරි වෙනකොට ඒකෙන් පීඩා විඳින අයට වැඩිපුර කාලයක් ලබා දෙන්නේ කොහොමද? පිළිබඳව තමයි මේ පනත ගැනල්ලා තියෙන්නේ. අධිකරණ ඉංග්‍රීසියෙන් පමණයි නඩු තීන්දුව දෙන්නේ කියන එක පිළිතුරක් නෙවෙයි. සිංහලෙන් නැහැ කියනවා දෙමළින් නැහැ කියනවා හැම පැත්තෙම තියෙනවා. එහෙම නැතුව සිංහලෙන් දෙමළින් නැතුව මට ගැසට් කරන්න බෑ. මට කොන විදියට නීති ගේන්න බෑ. එතුමා කිව්වා එක උසාවියක ලොක්ඩවුන් වුණොත් තවත් උසාවියකට යනවායි කියලා. නමුත් අධිකරණ අමාත්‍යතුමා මේ යන තත්ත්වයේ හැටියට එක උසාවියක්වත් එහෙම තියාගන්න පුළුවන් වෙයිද නැහැ. කොවිඩ් වසංගතය අමු ස්වයන් සංතරණ සීමා පනවා ගන්න ලෙස ජනතාවගේ ඉල්ලීමක්. අපි කරන්නේ නැහැ තම තමන් කරගන්නේ කියලා එයා කියනවා. මේ පුදුම සෞඛ්‍ය සියලුම විශේෂඥ වෛද්‍යවරු සමාජික අධ්‍යයන AMS එක කිය. කොම කියද්දි කියනවා වෛද්‍යවරු කියන්නේ නැහැලු. විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් විදිහට කියන්නට ඕන අපේ සෞඛ්‍ය සේවයේ වසංගත රෝග සම්බන්ධයෙන් ඉතාම හොඳ අත්දැකීම් තිබෙන පිරිසක්. ලෝක මහ බලවතුන් ඔවුන්ටත් මේ ප්‍රශ්න निराकरणය කර ගැනීමේදී බරපතල අභියෝග තත්ත්වයක් මුල් මහත් මානව සමාජයටම සිදු වී තිබෙන බව අප කවුරුත් පිළිගත යුතුයි. අපි ෂට්ඩවුන් එකකට ලොක්ඩවුන් එකකට ගියෝ අපිට පුළුවන්කම ලැබෙනවා අර ආසාදිත 6000 දක්වා අඩු කරන්න. එන්නත් කරන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍යංශය ආරක්ෂකංශ ලොකු වැඩ කොටසක් කරන. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා. එන්නත් ටික ගෙනලා දෙන්නට ඕන ආණ්ඩුව මේ රජය මගේ අතේ තියෙනවා මේ පල්ස් ඔක්සිමීටර එක. දැන් මේකෙන් තමයි ඔක්සිජන් ප්‍රමාණය දැනගන්නේ. ආසාදිත පුද්ගලයාව ගෙදර තියෙනවා නම් මේක ලබා දෙන්නට ඕන. අද ටොසිලිසුමාබ් බරපතල හිණියක් තියෙන අපේ රටේ. ටොසිලිසුමාබ් නෑ. ටොසි කියන ඖෂධය එහෙම හැමෝටම COVID-19 රෝගීන්ට දෙන එකක් නෙමෙයි. ලෙඩ්ඩු 100කට එක්කෙනෙක්ට වගේ තමයි දෙන්න වෙන්නේ. හැමෝම අහනවා ටොසි කෝ කියලා. මං කෝ සජිත් ප්‍රේමදාස මහත්තයා දන්නේ නැතුව වැරදිලා මේක කියලා තියෙන්නේ. දැන් එකපාරක් ප්ලැකනිල් ගැන කිව්වා. ටොසි ගැන කියලා කිව්වා. තුන්වෙනි එකක් නම් අනේ කියන්න දෙන්න එපා කිරියල්ල මැතුමනි. අඳුරට පලාත් වල දෙවනි එන්නේ දෙන්නේ කවදාද දවස් 90 ගෙවෙන්නේ ඉස්සෙල්ලා 150,000 ටම අපි අනිවාර්යයෙන්ම එන්නත් මාත්‍රාව ලබා දෙනවා අපි මෙච්චර වැක්සින් ගැව්වා එහෙම කියලා තවත් පම්පෝරි ගහලා නම් මේකට උත්තර හොයාගන්න බෑ උද්ඝෝෂණ පිටින් දාන්න යන්න එපා අධිකරණ සේවා කොමිසම ඉස්සරහට දාලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුන් වරේ කනහ දෙනවා දේශ
ලක්ෂණයක් දීලා කියනවා මහේස්ත්‍රාත් තුසායිවල විනිශ්චකාරවරුන්ට මේ පොලිසි වලින් ඉල්ලන ඉල්ලීමට ඉඩ දෙන්න කියලා මේ උද්ඝෝෂණ වලට තමන්ගේ අදහස් පළ කිරීම වලට අපේ විරුද්ධත්වයක් නැහැ හැබැයි අද ඒකේ ප්‍රතිපාක වලට පේන තියෙනවා මේ වෙඩි නූල්ට පත්තු කළ සජිත් ප්‍රේමදාස මහත්තයා පැත්ත කරලා ඉන්නවා කියලා කිව්වේ ඒකයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුව කියනවා ආණ්ඩුවේ දත්ත වැරදි කියලා සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරි අතින් ඒ ප්‍රායෝගික ගැටලුවක් විසින් වෙච්ච දෙයක් මිසක් රජය විසින් යට ගන්න හදපු දෙයක් නෙමෙයි මේක යාවත් කාලීන කරයින් පස්සේ ඒ සම්බන්ධව පැහැදිලි කාරණාවක් ඉදිරිපත් වුණා බියසරයක් ආවම ජාතික සභාව පත් කරන්න ඕන දැන් මේ බියසරයේ පටන් අරන් අවුරුදු එකහමාරක් එනවා මේ ජාතික සභාව පත් කළාට අද මෙතුමා දීටි කියනවා නමුත් දීටි ක්‍රියාත්මක කරන්න ඇති වැඩේ මොකද්ද නැගෙනහිර පළාතේ මේ රෝගයෙන් අසදීමියන්ගේ සංඛ්‍යාව අඩුයි ඔවුන් සිද්දසා යුනානි ක්‍රම පාරම්පරික කොහොඹ කහ පෙරුම් කායම් මේ අද්භෙහෙත් භාවිතා කරනවා අපේ රටේ ජනතාව එක පැත්තකින් එන්නත කරා ගමන් කරනවා වගේම අනිත් පැත්තෙන් දේශීය අද්භෙහෙත් වලට ගමන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා අද රෝහල් වල ඇඳවල් නැහැ අද රෝහල් වල ICU බෙඩ් පෙරිලා ඖෂධ 40ක් මේ රටේ අද නැහැ අල්ෆාව ඩෙල්ටාව දැන් ලැම්ඩාව තවත් එකක් එන්න තියෙනවා කිසිම වැඩපිළිවෙලක් නැහැ කොරෝනා වෛරස් සම්බන්ධයෙන් තියෙන කමිටුවට ආයුර්වේද වෛද්‍යවරු හා පාරම්පරික වෛද්‍යවරුන්ගේ දායකත්වය ඉතාම අඩුවෙන් අපි යොදා ගන්න මම කියන්නේ මේකට උත්තරේ ආයුර්වේදින් තියෙනවා කියලා මං කියන්නේ බටහිරින් තියෙනවා කියලා මේ දෙකේ ඒකාබද්ධතාවයක් ඇති කරන්න ඕන දැම්ම රෑ 10න් 11න් 12න් පස්සේ ඇඳිරි නීතිය මේ නයිට් ලයිෆ් එකක් අපේ රටේ නැහැ ඇමරිකාවේ වෙන රටවල ක්‍රියාත්මක කරලා අපේ රටේ නොකර දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා බුද්ධිමත් කටයුතු නොකරොත් ඉදිරි මාස 1මාර 2 3 අතරත අපේ විශාල පිරිසක් මැරෙනවා ඒ මැරෙන්නේ වැඩි හිටියෝ අපේ හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ අවුරුදු 60ට එහා පැත්තේ මේ රටේ ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා හැබැයි අපි දන්නවා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලෙන් භාගයට භාගයක්ම අවුරුදු 70 පැනපුවා ඉන්දියානු භූතැටියේ ශ්‍රී ලංකාවට දකුණින් සාගර පතුලේ පැල්මක් ඇතිවෙමින් පවතින බව මීට වසර 17කට පෙර ආචාර්ය WN විල්සන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියානු තැටිය ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය හෙවත් භූතලය හා සම්බන්ධයි. පසුගිය 16 වනදා කොළඹට දැනුණු භූකම්පනයට හේතුව ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දියානු තැටියේ ක්‍රියාකාරීත්වයක් දැනන සොයා බැලිය යුතු බවයි අපගේ විශ්වාසය. පෙර සූදානම් රටකට ඉතා අත්‍යවශ්‍ය බව කොරෝනා වසංගතයේද අපට පසක් කර අවසන්. ලෝකයේ පිහිටා ඇත්තේ භූත තැටි නැතහොත් භූතල 6ක් මත බව පැවසෙනවා. මීට අමතරව තවත් කුඩා තැටි 20කට පෘථිවි තලයේ බෙදී තිබෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික උෂ්ණත්වයේ හේතුවෙන් මෙම තැටි ගමන් කරනවා අවුරුද්දකට වරක් මෙම බූ තැටි සෙන්ටිමීටර 2.5ක් පැණි ඉතා සුළු ප්‍රමාණයකින් ලංවන බවයි වාර්තා වන්නේ එසේ දිගු කාලයක් බූ තැටි හෙවත් තල එකිනෙක ලංවේමේදී එම මායිම් ආසන්නේ තැටි එකිනෙක තෙරපීමක් සිදු වෙනවා එෙහිදී සිරස්ව තිරස හෝ ආනතිව තැටි ලිස්සා යනවා භූකම්පන ඇතිවන්නේ එවිටයි වසර 17කට පෙර ආචාර්ය WN විල්සන් මහතා මේ පිළිබඳව දැක්ව අදහසක් දැන් මේ තැටි ලං වෙනකොට එතන ඇති වෙන පීඩනය වැඩි වීමෙන් ඒ තැටි ආසන්න ඉහළ සහ පහළ ද්‍රව්‍යයන් ඉතාමත් තදින් උණුසුම් වෙනවා ඉන්දියානු තැටියේ ලංකාවට දකුණින් සාගර පතුලේ කිසියම් පැල්මක් සිදු වෙමින් පවතින තියෙනවා තැටි මායිම් වල ක්‍රියාකාරීත්වයේ යම්කිසි වෙනසක් වැඩි වීමක් වෙන බව මේකෙන් ඇඟෙනවා හැබැයි එයින් අදහස් වෙන්නේ සදා හැම අවුරුද්දෙම හැම මාසෙම අපිට භූමිකම්පාවක බලපෑමක් ලැබෙනවා කියලා. එහෙම වෙන්න අමාරුයි. වසරකට ලෝකේ පුරා භූකම්පන ලක්ෂ 30ක් සිදු වෙනවා. දිනකට 8000ක් පමණ සිදු වෙනවා. හැම තප්පර 11කටම සැරයක් එක භූකම්පනයක් සිදු වෙනවා. නමුත් මේ භූකම්පන ලෝකයට දැනෙන මට්ටමේව නෙවෙයි. භූකම්පන මනින රික්ටර් දාර්ශකයේ ස්වාගත් චාල්ස් රික්ටර්ගේ දාර්ශකයට අනුව මේවා විශාල භූකම්පන නෙවෙයි. නමුත් මින් ඉතා අතලොස්සක් ලෝකයට බරපතල ලෙස බලපානවා. අපේ රටටත් අනාගතයේ බරපතල භූකම්පනවලට මුහුණ දීමට සිදුවිය හැකි බව අමතක කරන්න හොඳ නැහැ. මුහුද හත්ගවුවක් තිබේදී හෝ පිටපොට ගසා සූදානම් විය යුතුයි. අප බලධාරින්ට අවධාරණය කරන්නේ නිවැරදි අධ්‍යයනයක් සඳහා ක්‍රියා කරන ලෙසයි. දේශීය කහ වගාවට ඉඩ දෙන්න කහ ආනයනය නතර කෙරුණා. කහ අපේ ව්‍යංජනවල ප්‍රධාන සාධකයක්. කහ හිඟියත් එක්ක කහ මිලත් හොඳටම ඉහළ ගියා. තාමත් මිල එහෙම තමයි. ඊයේ කොළඹ සමහර ස්ථානවලට ඇදහැරුණු වර්ෂාව කහපාටයි. කහපාට කුඩක් ඉතිරි වෙලා තිබුණා.
ඇදහෙලුණු වර්ෂාවත් එක්ක වාහන මත තැන්පත් වුණු කහපාට කුඩ කුමක්ද කියලා දැනගන්න කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ස්ථාන කිහිපයකට කතා කළා. ඒත් ඒ කිසිම ස්ථානයකින් දිසි පිළිතුරක් ලැබුණේ නැහැ. වර්ෂාවත් එක්ක ඇදහෙලුණු මේ කහපාට කුඩ යම්කිසි විෂ රසායනිකයක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. සමහර විට කහ මිලගෙන දුක හිතුණු දෙවියෝ දුන්නු කහ වැස්සක්ද කියලා කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් මෙවැනි දේ ගැන අපේ රටේ නිලධාරීන් හොයන්නේ බලන්නේ දේශපාලන බලධාරීන් උපදෙස් දුන්නොත් විතරක් කියන එක මතක් කරන්න ඕනි. කොරෝනා රෝගීන් මියනායිගේ වගකීම විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අතරද බෙදී යන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙරටේ මහජන විරෝධතා නිර්මාණය කරලා ජනතාවට පාරට බස්සලා සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරලා සංචරණ සීමා කඩලා බිඳලා දාලා මෙරටේ අහිංසක ජනතාව කොරෝනා උදුරට පත් කරන්නට මහා බරපතල අවිචාරමත් ක්‍රියාකාරකමක් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණත් කරා. එහින්ද අද මෙරටේ ජනතාව කොරෝනා උදුරට ගොදුරු වෙලා තියෙන කවවැර තැනක මිය යනවා නම් ඒකේ ප්‍රධාන වගකීම්ෙක් තමයි විත්තිකාරයෙක් තමයි මේ මෙරටේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ සහ සමග ජනබලවේගයේ කෙනෙක් අපිට කියන්න ඕනකමක් තියෙනවා. අපි කනගාටුව ප්‍රකාශ කරනවා විපක්ෂය මේ නිලධාරීන් අතින් සිදුවෙන සුළුසුළු වැරදි අල්ලගෙන මේ රට ගිනි තියන්න හදන එක නවත්තන්න කියන කාරණේ. මොකද මෙය එවැනි දෙයකට සුදුසු වෙලාවක් නෙමෙයි. දේශපාලනේ පස්සේ කරත හැකි මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා ජනතාවගේ ජීවිත බේර ගන්න ඒ කාර්යයට මුල් තැන දෙන්න. ප්‍රතිපත්තිමය වශයෙන් අඩුපාඩුවක් තියෙනවා නම් එය පෙන්වලා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා විපක්ෂයට. රජයේ සෑම විටම අවශ්‍ය මොහොතේ තීන්දුව ගන්නේ නැතිකම නිසා ජනතා ජීවිත අනතුරට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. 30,000 අතරයිද මාස ගානකට ඉස්සෙල්ලා කිව්වා එන්නත් කරන්නේ කරනවා කියලා. මේ අය අදාළ රාජකාරී කරන ස්ථාන වලින් ලියුම් අරගෙන ඇවිදilla MOH ලා හම්බ වෙනවා වෛද්‍යරු ගිහිල්ලා හම්බ වෙනවා. නමුත් එන්නත් කර ඒගොල්ලෝ අපහුරලා යවනවා නැහැ අපිට නියෝග දීලා නැහැ. හැබැයි පත්‍රයේ දිහා බැලුවොත් ටීවී එක දිහා බැලුවොත් 10ට 30ට අතර එන්නත් කරනවා. හැබැයි පොළොවේ ගිහිල්ලා බලපුවාම එහෙම එන්නත් කරණයක් නැහැ. ජනාධිපතිවරයා යන්නේ කොහෙද? අගමැතිවරයා යන්නේ කොහෙද? රටේ සැබෑ තත්ත්වය කොහෙද? අර අස්සයා ගියාට පස්සේ ස්ථානේ වහනා වගේ කාලය ඉක්ුත් වුවට පස්සේ තමයි වැඩේට බහින්නේ ආණ්ඩුව. එතකොට වැඩේ වන වෙලා ඉවරයි. මේ රටේ ජනාධිපතිවරයා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් කියන කිසිම දෙයක් කනකට ගන්නෙ නැහැ. ඒ නිසා තමයි අද රට පුරා ස්වයංව තමන් කැමති විදියට වෙළඳ සැල් වහගෙන තමන්ට ගෙවල් වලට වෙලා තම හිසට තම අතමිය සෙවණැල්ල හැටියට මේ රටේ ජනතාවට තමන් වෙනුවෙන් තීන්දු తీරන ගන්න වෙලා තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය අපේ රටේ නන්නත්තර වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. දිනෙන් දින මේ රට ලෙබනනය ඇෆ්ගනිස්තානයේ තත්ත්වයට අද අපේ මේ ආණ්ඩුව පත් කරමින් යනවා. එම පුවතත් සමගින් අපගේ උදැසන පුවත් විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.